යිස්ක චයල්ලකට අදත්වාල හැමෝම ආදරය එකතු කරගන්නවා ඉතින් වීඩියෝ එකට යන්න කලින් මංවල්ඩ මතක් කරන්න කැමති ලාෝසල්ට කැමතින ලයි කරන්න ඒ වගේ තමයි අපේ චැනලක සබස්ක්‍රයිප් කරල බෙලයි කරන එකත් කලික් කරල තියගන්න කියලා. අදමම කතා කරන්නේ යන්නේ ගොඩාක් දෙනෙක් අහල තිබ්බ විශේෂ මාතෘකාවක් ගැන. ඒ තමයි, කොලෙජ් එක ඉගෙන ගන්න කීයක් වියතුම යනවද කියන කාරණය ගැන. මං මෙතන වාලට දක්වලා තියෙනවා ලෝකොලෙජ්ච එක මගෙන් නිකුත් කරලා තියනෙ නෝටස් එකක්. මේකේ මේ ඉන්ටමිඩියටඇන් ෆන කියන ඉස් දෙක. ඒ කියන්නේ දෙවන වසර සහත් තෙවන වසර සඳහා මුළු වසරවල් දෙකටම යන සම්පූර්ණ වියදම තමයි දක්වලා තියන්නේ. එතකොට ඉන්ටමීඩියට් ඒ කියන දෙවන වසර ලච්චෆීක හයදාස් නමසීයක් ලයිබ්‍රිෆීක දෙදාස් හයිසීක් ඒවගේ තමයි යුටලිටි ්‍රියක විදිහට රුපියත් පන්දාහක් යූනියන්ෆීයක වි රුපියා පන්සයක් එන විදිහට රුපියාත් පහළුස්ථාහක මුදලක් සඳහන් කරලා තියෙනවා ඒගේ තමයි ෆයිනල්ලියක ලච්ච ්‍රීයක රුපියල් නමදස් නමසයයක් ලයිබ්්‍රිෆ්‍රිය එක දෙදස් හයසියක් යුටිලිටිෆ්‍ර එක ආයම රුපියල් පන්දාහක් යෝනිියන්ෆී එක රුපියල් පන්සීයක් සහ ඩඩ බුක් එක රුපියල් එක්දස් පන්සීයක් විදිහට සඳහාන් කරලා තියෙනවා. එතකොට මේක සම්පූර්ණ එකතු රුපියල් ධහනම දස් පන්සයක් වෙනවා සම්පූර්ණයෙන්ම ෆයිනල් ලියේ අධ්‍යාපන කටයුතු සඳහා. මේ විදිහයට තමයි මේ ඉස් දෙකේ ගාන සඳහන් වෙන්නේ. එතකොට ෆස්ටිය ඒක ගත්හම ෆස්ටිය ඒකෙත් මේ ඉන්ටමීජියට ඒකේ වගේ රපියත් පහළස්ථාාවකට ආසන්න මුදලක් තමයි ඕයාලට වැයවෙන්න. මේ ලෝකොලෙජ්කි ඉස් තුනටම එතකොට ආලට වැෑවෙන මුදල ඕයාලට දළ අදහසක් ලබා ගන්න පුළුවන්. මීට අමතරව ගත්තහම ලෝකොලේජකේ විභාග සඳහත් ඔබ ගෙවීම් කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ උදාහනන්නක් විදිහට දැන් ම මෙතන දාල්තින නෝටිෙ එකකාලට පේනවා මේක සඳහන් කරලා තියෙනවා එක සබ්ජෙක්්කට රුපියල් දාහක මුදලක් ගෙවන්න ඕනේ එතකට ෆස්ටියඒේ සබ්ජෙක්ස් අටක් තියෙනවා සකඩිය එකේ සබ්යෙක්ස් හතක් තියෙනවා නැවතත් ෆයිනල්ලියකේ සබ්ජෙක්ස් අටක් යෙනවා. එතකට ල ෆස්ටියඒ එකේදී රුපියල් අටදාහකුත් සකණ්ඩියකේ රුපියල් හදදාහකුත් නැවත ෆයිනල්ලිය එකේද රුපියල් අටදාහකුත් ඔයාලගේ විභාග කටයුතු සඳහා ගෙවිය යුතු වෙනවා ඒ වගේම තමයි බැරිවෙලාවත් මේ එක ඊය එකක් හරි ඔයාලා රිපීට් වඋුණොත්න් නැවතත් මේ මුදල් මේ ආකාරයෙන්ම ඔබ ගෙවිය යුතුයි එක් සෑම් එක කරන්නන. ඒ කියන්න එක සබ්ජෙක්ට එකට රුපියල් දහා බැගින් ඔබ නැවත ගෙවිය යුතුයි අදාළ විභාගය සඳහා නැවත පෙනී සිටීමේ ගාස්තු වශයේ. ඉතින් මේක දැක්හ ම මාල්ලට තේරෙනවා අවුරුදු තුනටම ලක්‍ෂ එකට අඩු මුදලක් තමා ඔබට වැෑයවෙන්නේ. වගේම තමයි මම ඊලංකට දාලාතියෙ ප්‍රෙස්කඩ for ලෝ Studio කියලා ශ්‍රී ලංකා ලෝකොල්ජගෙන් දාලාතිනෙන නොටසික මේක යාලට පේනවා ඔයාලට කොලෙජ්ජගට යනකොට මොනවද ඇඳගෙන යන්න පුළුවන් කියලා. ඉතින් මේක පේනවා පිරිබි ළමයි දෙක කලිසමක් සහ ගැලපෙන ෂර්් එකක් අඳින් ඕනේ ඒවගේම තමයි ගෑනු ළමයිට අඳන්න පුළුවන් ස්කට් අඳන්න පුුවන් දි ට්‍රවස එකයි බලවස එක යඳන්න පුුවන් කෘතාය එකක් දින්න පුුවන් අබායක අඳන්න පුළුවන් ඒවගේම තමයි ඒගොල්ලො ෆන්සි ලෝ්ස් ටීෂර් වගේ දවල් අඳන්න එපාකි තමයි මේක සඳහන් කරලා තියෙන්නේ ඒ වගේම තමයි මේල් ටඩන්ස්ලා අනිවාරයෙන්ම ශස් දාන්න ඕනේ ඒගොල්ලන්ට ස්ලිපස් දාන්න එපා කියලතු ලෝකොලෙජ්ජ එක මේකගේ නෝටස් කරලා තියෙනවා ඉතින් තව ගොඩාක් කට්ටියහන ප්‍රශ්නයක් තමයි ලෝස්ලට රජයෙන් වැටුපක් ගෙවනවද කියන කාරණය ඇත්තටම මේක තමයි නිතර වහන ප්‍රශ්නය ලෝස්ලා සම්බන්ධයෙන් මේ මේකෙද කියන්න ඕන කාරණය තමයි ලෝස්ලා වර්ග දෙකක් ඉන්නවා ලංකාවේ. එක කට්ටියක් රජයේ ලෝස්ලා අනිත්කට්ටිය ප්‍රයිවර් ප්‍රටිස් කරන ප්‍රයිවට් ලෝස්ලා. එතකොට එක කට්ටියයක් රජෙක් වැටු ්ලබනවා ඒ වගේම තමයි අනෙක් කටියට රජෙන් වැට ප ලැබෙන නැහැ බ නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩකන්න නීතඥවරයෙක්කෝවරියක් නම් හෝ. එහෙම නැතුව රජයේ මොනහරි දෙපාර්තමේන්තුවක අමාත්‍යංශය වැඩ රජයේ නීතිඥවරයෙක් නම්. ඔබට රජය මගේ නිශ්චිත වැටුපක් ලබන්න පුළුවන් සෑම මාසයකදීම. නමුත් ඔබ එහෙම වැඩ කරන කෙනෙක් නෙමෙයි නං ඔබ ප්‍රයිවට් ලෝය කෙනෙක් නම් උදාහන්න ඇපිදිට කියවනක් දැන් ඕල හිතන්න ඕලට නඩුවක් තියෙනකොට ඕල යනවාන කවරුහරි ලෝය කෙනෙක් ගාවට මේ මට මෙන මෙම නඩුවක් තියෙනවා ඒ වෙනුවෙන් පෙනි සිටින කියලා කියන්න යන ලෝය ඉන්නවන්නේ එහෙම යන ඒ ප්‍රයිවට් ලෝස් ලට රජයෙන් වැටු ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතිං මේක තමයි ලෝයිස්ලගේ වැටුප් සම්බන්ධෙන් කතා කරන්න තියෙන දේ. මම හිතනවාලට මේ වීඩියක වැදගත් වෙන්න නැති කියලා. ඉති මේ වගේ තවත් වැදගත් වීඩියෝයහෙකින් අපි නැවතත් හම්බෙමු.